ුබ ද ඔබ ල් බඩුව සමගයි එකවසේසි හතුන් වර දක් සේලු ෂ රාවන්සේ පාඩ ලක් විගරන්න න් ො ටල්ක ඩේ රසාන විද්‍යා විශෂ සම්බන්ධයෙන් විවිධ පාඩම් මාලවන් සමගේ උබහ එක්වන ම ඔබ රසා විද්‍යා ආචාරවරය. අදි කතාරන්න බලාපොරොත්තු වෙන්නේ බෞතිරසායනයේ එන පරිපූර්ණ වායු යන් සංකල්පය පිළිබඳවයි පසුගේී සතතිේද අපි කතාර පරිපූර්ණවායු සමිරය කියයන්න ොදේ සබන්ද ගැතමගටලු. ැදම් සිදුගරන්නේ කහොම දන ග එතැති මං උබ සඳහන් කරා ඊ විීියුවෙන් ඔබට පරිපපුරණවායෝක් කියන්න මොකද පරිපූර්ණවායෝක ගුණමනවද සහ චාලකනක වාදය කියන්න මොකද කෙනෙක් ගන සවිස්තරත්ම විස්තරයක්ක් ල බාන දෙන බව. ඒදේ තම අද විග්‍රහ කරන්නයන්නේ. බලම සරල ගැඩලුවක් සම්බන්ධයෙන් මේ විග්‍රා කරගන්න. පරිපූර්ණ ලෙස හැසිරන වායෝකින් මවල දශ මාටක් उसනත්වය කෙල්වින්තුන්ස හා මෙන්න මේ පීඩන යටතේ සම්ෘධ භාජනයක ති බේනම් වාජනය පරිමාවබන වයේ. මේ ගාන කිවදමට මදක්වන්න අපි ගිත ය සමීකරණය ගිසති පාචික සමීකරණ පරිපූර්ණවාය සමී කරණය අද අදත්ති උම්නි පරිපුර්ණවාය සමීකරනයම් සරර්ල ගනිතමය ගැඩලුවකට එහනම් මොකද මේ පරිපූර්ණවායක්කේ ලි කියන්න මොක්දගර බලනු පරිපූර්ණවායුවක් රසා නිද්‍යාව දි පරිපූර්ණවායක් ලබිැඳන්වන්නේ ලනකවාද උපකල්පනවලට එකඟ ඇසරන වායුක්. චාල කනුකවාදේ උපකල්පරනවලට එකඟ ඇස්සරෙනන යුුවක්. මොකදේ චාල කණුකවාදය කියලා කියන්නේ. චාල කනුකුවාදය කියලා කියන්නේ මේ අපේ එවර්මන්ට එක තියෙන තාාත්ික වවායසා හත්විකවායක දෙගක් තියෙනවා. එතකොට පරිපූර්ණවායවසා පරිපූර්ණවායකකා දෙගක් තියෙනවා. අපි කතා කරන්නේ පදාර්තේ වායවස් සම්ද ර ද ු ය. <Tippettand throat> <that's> <》orn> සලකන්නේ පරිපූර්ණවාය විදියට මනවාදම පරිපූර්ණවායිව ලක්ෂණ පරිපූර්ණ පයව ලක්ෂණ සඳහන් වෙන චාලකණුවාද උපකල්පොන්ට ආශ්‍රෙන් චාලකනුවාදය උපකල්පන නවාදක බලමු. හරි මුලින්ම සල්වරේකය මාර්ග මොකද මේ කියන්නේ. පරිපූර්ණ වායවක් ගත්තහම එයා ගමන් කරන්නේ සරවලේකය මාර්ගවල. ඒක කියන්නේ බාහිර පරිසිතත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ සම්බන්ධාවයක්න ාර පරසෙන් ස්වායාත්තයි. මේ වායුම් තදනව තිය ායර පසෙන් ස්වායක්ත් නිසා මයා සරර්වයකය මාගල ගමන් කන. එක තමයි චාලගනකවාදී පලනිු කල්පනය. දෙවුණ නිපකාපනය තමයි වාය අඩගුවෙන් වායු නිෂ්ති පරිමාවක්න නිශ්ති හැයක්නෑ ොර වායු ඩංගුවෙන් යාගන්න භාජනය පරිමාව එහනම් භාජනයරේ දැම්මට පස්සේ වාය වායේ විෂ්කම්්‍යත්තෙක සලගන විට එම වායෝ භාජනය පුරා ගමන් කරන දුර. සලන්න බැරිතරම් කුඩයි කියලා ඒ කියන්නේ වායු අනුවක පරිමාවගත්තහම අදංගු භාජනය පරිමාවත්්‍ය එක්ක ඉතාම කුඩා ප්‍රමාණයක් ඒ කියන්නේ සලකන්න බැරිතරම් කුඩා ප්‍රමාණයක් ඒ නිසා තමයි කියන්නේ වායු අනුවක පරිමාව නොගිෙන හකි තරම් කුඩාය කියලා තුන් ලුපල් පනෙන තමයි වාය අනුවක හැසිරීම සම්පූර්ණෙන්ස්වායක්තයි මොකද මේ කියන්නේ තාර්ථික ඉනත්තං අවකාශ තිීන ඔක්සිජෙන් අයිට ජෙන්න් කකාබන් ඩක්ස වගේ වායු නකම න්තරපිය ද කොල බිවිධ සන්යෝ කදරන පෙළබෙනවා හැබැයි මේ කියන පරිපූර්ණවාය එහෙම එකනෙ අර අන්තර් සම්බන්තාතාගනි නෑ කියන්නේ ඒ අතර තියෙන අන්තරානුක ආකර්ශණ බල න අන්තරානුක ආකශ බල නෑ කියල කියන්නේ පරිපූර්ණයවායු අතර අන්තරනු ආරර්ශ්ණ බලනෑ ඒක තමයි මේ කියන වාය අනුක හැසිරම් සම්පූරෙන් සයක්යි කියලා. හතරවෙනි එක ට න හතර මුක්ද ර කියන ොද. භාජනික වායුවක් දැම්ම වායු ඇතුළේ ඔයයි භානයඇතුර වායු 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 අනුවන්ුව එකක් ගැටනවා වායනු භාජනී බිත්ති්‍ය අතර ගැටනවා. එතොට මේ ගැටෙද්ද මේ යින් ශක්තිහානිවෙන්නේ නෑ ඒ කියන්නේ ශක්තිහානිවෙන්න කලා ගන්නේ ගැටුම් පූර්ණ ප්‍රති්‍යස්ථයි පූර්ණ ප්‍රත්්‍යස් පර්න ප්‍රති්‍යස්ථ න ගැටු මොුණවද කියල වාල බෞතික විද්‍යා විදිගෙන ගන්න ලබෙනවා පූර්ණ ප්‍රති්‍යස්ස ැටමක් කියල ගන්නේ ශක්තිතාහයක් සින වන ගැටුමක් එතකොට පරිපූර්ණ වායුවක්. යු අනුවනුව අතරත් භාජනයේ භිද්‍යරත් ගැන සියලුවම ගැටුම් පූර්ණ පත්‍යස් දිීරම සලකන්නේ. ඒගාවට අසානුපකල්පනය වායෝක දධ්‍යන චාලක්තිය නිරපේක්ෂුෂ නත්තුවර අනලුවම සමාරුපදග මකක්ත්දමී කියන්නේ එක්ෙක් වායු අනුවනුව ගත්තාම එක්වායොනුවකර තියෙනවා එක් ප්‍රේගයක් නැත්තම් වේගයක් තවත්වායන තවත් පවේගයක් හැබැයි මේ වායු අනුව එකට ගත්තාම වායුණු සියල්ලමකට ගත්තාම මේ ආයුන ඔක්කොටම තියන්නේ දියන් වූ ප්‍රේකයක් නැත මද්‍යන්ය වූ වේගයක් මෙන්න මේ වාය අනුවක මධ්‍යන්න වූ වේගේ නිසා අපිට ඇතිව අම්බෙනවා වා අනුවල්ට චාලකශක්තියක් ඒ අම්බෙන්නේ මධ්‍යන්නයක් විදිර ඒක කියන්න අපේ ඒකනුවගත් තොත්තේ අපිට එකේකනුුවට විධ චාලෂක්තිය ම්බවා චාලශක්ති සමානය වලදන්නවා භාගයයි එම්Vී වර්ගය භාගය එම්ී වර්ගය මෙන්න මෙයා වෙනස්වවෙන්නමේ නස්වවෙන්න මෙයගේ චාලක් ශක්තිය වෙනස්වනම ඒක කියන්නවාන වෙන්ට චාලක් ක්තිය වෙනස් වෙනවා එකකනි සතමි වයු අනු සියල්ලට මධ්‍යන්න චාලක් ෂක්තියක් සලගන්නේ චාලක නවාද උපල් පනවලින් කියන මෙන්නේ මධ්‍යන්න චාලක ශක්තිය කියන එක නැත්තම් අපි කයින්ටෙක්න ජිබාගයමු කයින්ටෙක් කන ජිබා මධ්‍යන චාලක් ෂක්තිය අනුලෝම සසාමානු පාතික යිලු.

එතකොට චාලකන වවාදඋ පලල් ප්‍රධාන පකරන පහක්තින පලවිනික තමයි සරෝරක මාර්ගොල ගමන් කරනවා වායොනු එකනෙක අතර අන්ත්‍ර සම්බන්ධදා නැත්තා දෙමනි තමයි වායඔොන්ුවක පරිමාවයි ඉතාකුඩයි නොගිෙනියක තරම් කුඩයි මෙම ලක්ෂකද කියෙලතමයි කියන්නේ තුන්ගෙනක වායොනුව හැසිරීමම් සම්පූර්ණයම සවායා ඒ කියන්නේ අනුවනුවතර අත්‍රරනු කාරශණ බලනෑ හතරමනික සීරීමමකටම පපුර්ණ ප්‍රතියස්තයි වාය අනුව අනුව අතරත් යායනු ානයේ බිත්ති අතර ගැටෙදදි සිදුවන සේරුම ගඩම්බල ශක්තිහානයක් ව න පූර්න ප්‍ර්‍ය කරුම සිදවෙන්නේ වායුක මදධ්‍යන චාලක්තිය නිපයේ කුසනත්වේ අන් ෝම සමාන පාතිකයි.වායනු සියල්ලම එකක් විදිරගත්තාම උක්කර මම්බි මධ්‍යන චාලක් ක්තිය මධ්‍යන වේගයක් කම්මල නි මෙන්න මේ මධ්‍ය්‍ය චාලක් ශක්තිය ඒ අඩම් උද්ධතිය නිපේ ක්ෂ්නත්වය අන්ලෝම සමානපතික. ඒ කියන්නේවායු අඩක් පද්ධයක කෂනත්වේ වැඩිරන්න වැඩිරන්න අනුවල. ඒ ද වගේ න්න ගෙන ාලක්ති වන එකතම පි ි ග නි හරි. අපි කතාගරා පරිපූර මායුක් කියල කිය චාලකනුවාද උපල්පනට හැසරනවායවක් කියල ව හෙනම් මෙන්න චාලකනකවාදය උපකල්පන පහ. අපි බලමුද මොකද මේ පරිපූර්ර මායෝක මූලික ලක්ෂණයන් වෙන්න කියලා. පරිපූර මයුක මූලික ලක්ෂණ. ලක්ෂී ඉස්කන්දවේ පරිමවාාව නොගෙ හ තරම් කුඩා ඒ මයි මකිවේ. ය අනුවක් විස්කම්බේ ගත්තහම එයා අඩංගු භාජනයේ විස්කම්භයත්ති එක්ක බලද ඉතාම කුඩයි එකනි සතමයි නුගිනිය කිතරම් කුඩයගෙන හැබේ අඩ ඉස්කන්දයක් තියෙනවා පරිමාවක් තමයි නැත්තේ. ලක්ෂයේ ඒස්කන්දවේ පරිමා නමනිියකි තරම් කුඩාය. ඊළඟට වායු අනුවනොත රං ආකර්ශණ බල නොපවති එක තමයි කිව්වේ එක එයාගේ හැසිරීම එකනකින් ස්වායක්තයි කියලා. අප චාකනකවාදදුඋ පරල්පලින් කියැන්නේ රන තමයි මේ කියන්න අනුවතර කශ බල න පව්ද කියලා තුන් ලක්ෂ තමයි සල කටුම් පූර්ණ පත්්‍ය ස්යි අනු අනුවතරත් භාජනයේ විද්‍යතරත් ගැඩෙද්දිී ල ශක්තිහනයක් වෙන්න ශක්තිහනයක් පෙන් නෑ කියන්නෑගේ සීල්කට ूන පති. ඒගක නත ෂනත්තුවේ දී වා මධ්‍යන ල सकतेය නිියතු පවති ඒ කියන්න අර කලින්ගේ පුකතන්දරේ මයි වාවි මධ්‍යන चाල ශක්ති කයි න බාන අලම සමනපදිකයි. ෂිනත්තුයටට ඒක කියන මෙයා නියතයිනම් මෙයත් නියතයි කියනෙක. යා ත වැඩ ද මයා වැඩිව වන. ඒ විදිිය මයි පරිපූුණ ක්ෂ ි සහන්. හනම් මෙන්න මේ විදිර නැති වාවල නව ත්තු ග ල හැයිව නිිෂ් රිමාවක් තියන. ක්සින් ගත්තාම මවුලයක් ගත්තාම ඒ මවුලිය තුළේ ඔක්සිජන් නිෂ්ිද පරිමාවක් තියනවා. න ක් න න නුව කාශ ඇති වෙනවා එත යා ආකශ බල තියන සියල ටම් පූර් පත්ති්‍යයස්ත ව නේ ක්සි න වගල බද්ධෙ දහම යගේ ශක්තිය හන වෙන. ක් ල බ ක් ක් නුව හැ ැ හ න ක්ති හ වන න ගැ ර පති ව ව න නී ෂ්නවය ද වාව ධ්‍යන චාල ක්ති ය පති. මේකත් ත වාලට ඇත්තනෙමේ. ෂනන්තව වෙනස් වෙන වෙනස්වෙන්න අනිවාරයෙන්ම චාලචක්තිය වසන තවට පි නදන චා ත පි ර චක්තිහන සිද්වෙ නිසා. තතුට තාත්ික වාය වලට අපි කියන්න බ නිී ෂ්නතවේද වාය ද්‍ය ාලක්ත ද කියන්න බ. හරි මේටික තමයි පරිපර්ණවායක් කිය පරිපූර්ණවායු කලක්ෂණ හම් මෙන්නමේ අවශ්‍යතා හතර චුප්තවන ඕනම දෙ මේ ලෝක පතිනක් ඒලට න පරිපර්ණවායකෙර යිඩියල් ගෑසස් යිඩියල් ගෑසස් ඇත්තන. කල්පිතයක් විතරයි රසාන් නිද්‍යාවවිති පාවිතා වෙන යිෝග තර රස නිද්‍යවි කල්පිතයක්විති භාතාවට සුභාාවම ප්‍රාගන්නන සියලුම වායුනියම චාර් නම බොල්ස් නියම ඇවගාඩඩෝනියමය අවස්ථාව සමීකරණ ස පරිපූර්ණවාය සමීකණන සියල්ලම ාවිාවවෙන්න ඉන්න මේ චාර් නීම සහ සොරි මෙන්නම පරිපූර්ණවායු සඳහා. මීළඟට අපි යොම්මෙමු අදල ගන්තෙම ගැඩලට අපට දීලතින ගැතම ගැටලු තමයි පරිපූර්ලෙ සැසන ආයෝකින් මෞද මට ත්තුව න් කැල් නි පරිම ත්‍රදශම කයි පා ද දහයි පක් එ ිදක පී ්නයට ේ සංෘ භාජනයක තිබේන එම වාානයේ පරිමාව නුව අපි දන්න වාවි පරි ම ප ච් කරන්නනවා. ම स ී රිමාව මවල ගන කිය र्වत्र T නිපේක්ෂ . ද ි රිමාව අප දිකර ග ගැ විදියට ප समा N හැමෝ මතක ල වන බෞති කරसाනයේ දී ගනිත මේ ගැටු විසිදද. හැම වෙලේ අපි ද ද्य නදේශ කරන්නන හැම වෙलेම ගේ ප නි් එකත් එක්ක යාගේ එකගේ එක්ක ඒකගේ අපි වැරදිදකරත්තෙම අපිට අවසාන හම්මෙන උත්තරේ ඒක වෙනස්ව වන්න පුළුවන් සහ බෞතිකරශයද අනිවාරයෙන්ම මොක්කරි සනයෝගයක් කහන මකකාර මුූලද්‍රවයක් ලියනවනම් ඒයාගේ බෞතිකවස්ථාව අනිවාරයෙන් ම සඳහන් කරන්න ඕන ඒ අවස්ථාදය තුෘද්ද කරන්න ඕන බෞධිර්‍රසායනය ගලිතම ගැඩලුහ බවිතුරසායිනය සියලු විභාගටලි සුද්දී අරි මේේ ්‍ර දශ කන ලළුවන් පේරන හදරශම එකකයි පාහත දාහය පහ එන්නෙම් පිනද ඩිකිරීම වී වීතම අපි හොයන් නෝනෙක්කෙන සමානය මවල ගාන දශමටයි මවුල වැඩකිරීම සාරත්ව වායනීතගේ අටයි දශම තුනයියකයි හතරයි ජ කේරි නයක එ මොවල් විනයක. ජූල් කෙල්ලි නේට මවුලේයට. වැඩිකිරීම තුන්සියායයි කෙල්වේ කෙල් ක ට අපි මේක සුල කරන්න පුළුවන් සරර්ලෝව හම පින සු කරන විද. අපිට පුල්වනි අට දශම තුනයිය එකක හතරයි හදශ ම එකයි පාහත ඒ න තැ දෙදකයි. ට හ හ කියන්න දශමටයි හ හාසි අසුුවවයි තින උතු්‍රරකෙන හසයසුවයි කියලා මේ පැති දින වවි සමානයි හාසිය අසුවයි කියර දන්නේ දැම්බල්ම අප ඒක සුල්ුවෙන හැටි මේ කැල්වින්ට මේ කෙල්විනිිය සුල්බෙනවා මේ මවුලට මේ මවුලේ සුල්ුවෙනවා දැ මේ පති තිරන එන්නේෙන් බ්‍රද කිය ලකක මේ පතිරෙනවා जල එක ොකද මේ जයකි ඒ එකගේ ज ज ක ඒගේ සමාන වෙන්නන්නේ न्यවටන් මටर වැඩ න ට න පැත්ත ැන තින මීට රේ මිට වර්ගට මෙත තිර මට ේට ඒනම් යාන මේ පැත්තරගේ පර ම ි න වෙනවා න මේ පෙත් හ එම් තුන වෙනවා. ඒනම් එම් තුන මයි ඒක හාසිය මයි ගාන පි ත ඉතිරු හයි පහේ බලයක් දහය පා බල න පැත්තර ගේ හර පහබලයක් න ිර හා ර්සිය ස ි හර . මග කතම අප අවසාන පිළිතුර වෙන්නේ අපම පිළිතුරව පිළිතුරවට ්‍යාපාම අපට තියෙනවා සමා තියන පල්ලිනීම හාරිසසූවයිද ප මීරට අප ඒක වැරදි දැමුත්තේම අපට දයෙනවා ඒ වගේම තව උත්තරයක් දෙවනි උත්තර හම ගුත්තීම අපට වරදිනවා අපේ නිවැරදි පිතුර එක මේ පෞුගේ විවාග ප්‍රශ්නයක් අපිසාච්ච කරේ මේ ව තවත් ප්‍ර්න ගුඩක් තියවා. පුරර්නවාව සමිරණන ාශ්නීම බෝදෂ්නේ සහ අවස්ථාවය සමීකරණය සම්බන්ධව මේ වගේ ගන්තම ගැඩලූ නැවත් නැවතව වාලා කරන ප්‍රක්ටිස් කරන්න අනිවාර්ය භාහිර එන්න ජාති ගනම්වා. මම හිතනවා අවාලට අද කරපු වීඩියුවෙන් පරිපපුර්ණවායු සම්බන්ධව අවබෝධයක් එනතිගේ ලාාලක වවාද කියන මොද පරිපපුර්ණ වායවක් කියන්න මොකදක කියෙන සබඳධ බෝදගක් නැති කිය මේ වගේ බෞද්ිකරස්සායනේ ය පදර්ත යවස් ථාවේතින් තවත් සරල සිද්ධාන්ත ද්‍රීට් නේදර සකච්චා කර අදදවසේ විඩුවහ එක් ඔබ සිරුදනාටම තෙරුවන් සරන්නයි.